Inside Story. මේ වෙනකොට පුනර්ජනනීය බලශක්තියෙන් කොපමණ විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කරනවද? මේ වන විට කුඩා ජල විදුලි බලාගාරවලින් මෙගාවට් 435ක් විතර ප්‍රමාණයක් ජාතික පද්ධතියට සම්බන්ධ කරලා තියෙන විදුලි ගන්න කිරීම සඳහා. එතකොට සුළං බලය ගත්තොත් එහෙම සුළං බලයෙන් මෙගාවට් 265ක් විතර ප්‍රමාණයක් ජාතික පද්ධතියට සම්බන්ධ කරලා තියෙනවා විදුලි ගන්න සඳහා. ඒ වගේම වහල මත සවිකරන සූර්ය බලාගාරවලින් මෙගාවට් 660ක් විතර ප්‍රමාණයක් ජාතික පද්ධතියට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට බිම සමීකරණ සූර්ය බලාගාර වලින් මෙගාවට් 140ක විතර ප්‍රමාණයක් ජාතික පද්ධතියට දැන් සම්බන්ධ කරලා තියෙනවා. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අනුමැතිය දීමේදී ප්‍රමාදයක් සිදු වෙනවා කියලා චෝදනාවක් තිබෙනවා. ඊට අදාළ නඩු තීන්දුවක් පවා පසුගියදා ලබා දුන්නා. මොකක්ද මේ සිදුවන ප්‍රමාදය? ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදන දැන් අපි සකස් කරලා තියෙනවා. අපි ඉතාම ඉක්මනින් බලශක්ති බලපත්‍රය ලබා දීලා එයට විදුලි ජනනය සඳහා යොමු කරන්න කටයුතු කරලා තියෙනවා. සුනිත්ති බලශක්ති අධිකාරිය පැත්තෙන් ප්‍රමාදයන් සිදුවෙලා නැහැ. අපි චෙක් කරලා බැලුවා. මේ පවතින රටාව අනුව නඩු තීන්දුව දීලා තියෙන නිසා අපි ඒකට අනුගත වෙලා අපි වැඩි කරගෙන යනවා. විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා අනුමැතිය දෙන්න ඔබතුමන්ලා කොපමණ කාලයක් ගන්නවද? උදාහරණයක් විදිහට ගත්තොත් මහා පරිමාණ සුළං වලින් යන්නේ කරන විදුලි බලාගාරයක් හරි මහා පරිමාණ සූර්ය විදුලි බලාගාරයක් හරි ගත්තාම දෙකම ස්ථාපිත කරන්න වෙන්නේ මේ පවතින භූමියක. භූමියේ විදුලි බලාගාරය ක්‍රියාත්මක කරන්න ඉස්සර වෙලා ඒකේ යම් පරිසරයට යම් හානියක් වෙනවද, එහෙම නැත්නම් ඒ වෙල යම් ඉෆෙක්ට් එකක් වෙනවද කියලා ඇගීමට ලක් කරලා තමයි විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා අපි අවසර දෙන්නේ. පරිසරය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු කිරීමට ඒකට යම් කාලයක් යනවා. කුරුලන් සම්බන්ධ අනුමැතියක් ලබා දීමේදී කුරුළු සංක්‍රමණය වෙනවා අවුරුද්දකට එක සැරයක්. එතකොට මේ අනුමැතිය දෙන්න අවුරුද්දක් බලාගෙන ඉන්න ඕනේ. ඉඩම් අත්පත් කරගන්න කොට දැනට අනුගමනය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුව ගියාම සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර ගත වෙනවා. වහල මත සවිකරන සූර්ය පැනල මගින් නිපදවන විදුලිය ජාතික පද්ධතියට එක් කරන්න බොහෝ කාලයක් ගත වෙනවා කියලා චෝදනාවක් තියෙනවා. සමහර තැන්වල තියෙනවා නිවසට අදාළ වෙන විදුලිය සපයන විදුලි බල මණ්ඩලයේ ට්‍රාන්ස්ෆෝමරේ ධාරිතාවයේ මදි වුණොත් විදුලි බලාගාරයේ වහල මත සවිකිරීම සඳහා දෙන්න අනුමැතිය දීමේ හැකියාවක් නැහැ. ඉල්ලන ධාරිතාවයට වඩා අඩු ධාරිතාවයකට තමයි දෙන්න වෙන්නේ. ඕන කෙනෙකුට අවස්ථාව තියෙනවා අදාළ ක්‍රියාපටිපාටිය අනුගමනය කරලා විදුලි බලාගාරය සපයා ගැනීම. විදුලි බිල ඉහළ යාම පිළිබඳව ජනතාවගෙන් තිබෙන්නේ නිරන්තර චෝදනාවක්. ඉහළ යන විදුලි බිලට විසඳුමක් දෙන්න ඔබතුමන්ලට සැලසුමක් නැද්ද? චෝදනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය අපි 2030 වෙනකොට 70%ක විදුලි ජනනය පුනර්ජනනීය බලශක්ති වලින් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු ප්‍රදේශ හොයලා ඉඳන් හඳුනාගෙන ඒවා අත්පත් කරගෙන ඒවට අවශ්‍ය කරන මේ කටයුතු දැන් අපි සිද්ධ කරගෙන යනවා. ලියාර පිරිමැස්සෙන් භාවිතා කරන්න කියලා යෝජනා ඉදිරිපත් කරනවා. ඒ වගේම වහල මත සූර්ය බලශක්ති පද්ධති සවි කරගන්න කියලා අපි ජනතාවට කියනවා. එතකොට මේ සම්බන්ධයෙන් ගැටළු පවතින එකක් නැහැ කියලා අපි බලාපොරොත්තු වෙනවා. Inside Story.